තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සීතලක් හරි එකකට දැන් බලෙන් අපි දෙයක් දාගන්න නැතුව සීතලයි කියලා දෙන්නේ. දන්ද භාෂා විවාහය දන්නේ තමයි. ඒකත් එක්ක ගොරෝසුයි කියලා දැන් අපි සීතල ඇල්ලුවම කඩ ගැටියට වඩා අපිට දැනෙනවා කියන්නේ ගොරෝසුයි. ඒ ඒකත් එක්ක හිතුවොත් මේ ගොරෝසු ගැටිය මොකක්ද කියන්නේ? ඒත් හරි. ඒක ඉතින් තමට ප්‍රකට වෙන්නේ. තමට ප්‍රකට වෙන්නේ. දැන් අර එකක් දාගන්න නේද? නෑ නෑ. ඔතරයි තමයි ඒකවලා මේදාස්තුලා කතා කරපු අද්දාමත්තම් ප්‍රේමත්තම් කෙනාර ඉන්න පිළිවෙත වැරහැලි ඉවත් කර උදර්මෙත පැහැදීම කියන තවකාර එතන ඊටවත් වෙයි යත් ඒ එතන අධ්‍යා සුප්පටිද්දා කියන එකයි දෙකම එකයි නම් අර එකක්ද නැත්තම් එකක්ද නම් ඊටවත් අර අධ්‍යා සුප්පටිද්දා කියන කෙනා පද්දම් අධිමානියට යනවා කියනවා ඊටවත් ඒ අර සෝතාංගත සූත්‍රයේ දින අය එහි අවබෝධ කරනවා කියලා ඊට පස්සේ අතනි සද්දා මධ්‍යමානයට ගියොත් එයාට මිත්‍යා දිට්ඨිය වලින් පුළුවන් කියලා කියනවා. ඒ වගේම නෑ සද්දිට්ඨිය සප්පටි විද්දා කියන එකට දුන්න විග්‍රහයක් කියලා ගන්න පුළුවන්. චින්න පිලෝකිත පෙරහැරි වචන තේරුම් ගත්ත කාරණාවනේ සද්ධානුසාරය කියන මාර්ගයේ විදිය. එතකොට දැන් ඔය සෝතාංගත සූත්‍රයේ තියෙන කාරණාව එක තමයි නැත්තම් තවත් සූත්‍රයක් තියෙනවට මතක නැහැ අංගුත්තර නිකායේ මේ බහුසුත කියන එකත් එක්ක බොහෝ දේවල් දන්න එක එක දෙයක් දැනගෙන ප්‍රතිපදාව යන එකයි කියලා ඔහොම සූත්‍රයක්ත් තියෙනවා. ඒක නිසා ගන්න පුළුවන් වෙන්නේ සද්ධා මාත්‍රය කියලා ද්විතීය සුප්පට විද්‍යා කියන එකම තමයි. නැත්තම් මිත්‍යදිට්ඨි වෙන්න බෑනේ. මුත්‍ය දිට්ඨික වෙනවා නම් අර සද්දා මාත්‍රය තියෙන දෙයන්නේ නෑනේ. සබ්බේටි සග්ගපරා පොතනකවත් බුදුරණවහන්සේ ස්වර්ග යනවා කියලා වෙන කාරණාවකින් කියන්නේ නෑ. එතකොට අර ධර්මයේ තියෙන නිර්වල් භාවය කියන එකත් එක්ක ස්වර්ග යනවා කියන කාරණාව කතා කරන්න පුළුවන්. සද්ධානුසාරී කියන එක ප්‍රතිපදාත්මකව කතා කරන එක. දැන් අපට එතකොට එන්න පුළුවන් සද්දා මේ ද්විතීය සුප්පටි විද්‍යා කෙනෙක් සද්ධානුසාරේ නැත්නම් මාර්ගයට එන්නේ නැද්ද කියලා. සද්ධානුසාරේ කෙනෙක් කෝතාපන නොවි කලුරී කරන්නේ නැහැ කියලා කියනවා. ද්විතීය සුප්පටි විද්‍යා කෙනෙක් සෝතාපන නොවි කලුරී කරන්නේ නැහැ කියලා කියන්නේ. සද්ධානුසාරී කෙනා කලුරී කරන්නේ නැහැ. අරය කල්ුරිය කරන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට හැබැයි අන්න ඒ කෙනාට තමයි මොකද ඒකාන්ත කළ රැකවරණයක්නේ. ඒකාන්ත කළ ඒකාන්ත කළ සුගතියනවා කියන එකනේ. එනිසා ditthiya suppata vidda කියන එක. ඒ කියන්නේ ගොඩාක් ඒ වගේ නෙමෙයි. දැන් අපි ගමුකෝ එක සූත්‍රයක් අරගෙන. එක සූත්‍රයක් අරගත්තට පස්සේ ඒ සූත්‍රය තුලින් අපට හම්බ වෙනවා නම් කරන්න යමක් තියෙනවා කියලා. ඒකනි රෞල් වීමත් එක්ක අන්න එතකොට එතන දීච සුප්පට වෙනදා වෙනවා. එතකොට අපි හිතන් ඉන්න ඔක්කොම දේශනා තුලින් කියලානේ. ඔක්කොම දේශනා තුලින් කියන එක නෙමෙයි. සනක් එතන මේ දැන් අපි ඔය තැන් කීපකින් අරගෙනනේ සංසන්දනාත්මක ඉදිරිපත් කරන්නේ. ඒ විදිහටම දැන් බැලුවොත් එහෙම අදපරම කියලා කියනවා. එතකොට එයාට ක්‍රමයක් අහු වුණා කියන කතාවක් කතා කරන්න බෑනේ. හැබැයි වචන ටික උතුම් වෙන්නේ එයාට යම් නිර්වල් භාවයක ඉන්නේ. ඔව්. ලෝකෙ මට්ටමේ කතා කරොත් එහෙම. ඔව්. එතකොට මේ
අර විදිහට මේ ditthiya suppati viddha කියන කාරණාවත් එක්කම ක්‍රමයේ ඉස්මතු නොවි වචන ටිකත් එක්ක තහවුරු වීම වගේ අදහස් අයක් ගන්න පුළුවන් පදපරම කියන එක. ඒතර පදයේ පරම වෙලා කියන්නේ ඒ ඒ අදහස හර ලස්සන. ඒ කියන්නේ යාගේ ditthiya suppati viddha වීම කියන එකේදී ධර්මයෙන් දුන්න වචනේ ඉදමෙව සත්‍යං කියලා යනවා. ඒතකොට පදයේ පරම වෙලා තියෙනවා. ඒක ගන්න එක සත්‍ය ලස්සනයි කාරණා. එතෙන් දෙන්නර අදිමානයකට යන්නත් අදිමානයක් කියන කාරණාවයි දෙන්නත් ඉතින් ඒක නිකන් අපිට නිකන් අර පොතේ තියෙන එකම කතා නොකර බැලුවොත් අදිමානය කියන එක එන්නත් එයාට යම් අර්ථයක් එන්නේ නැහැ. නැත්තම් එයා මේ නොදන්න දෙයකට අදිමානයක් කරන්න බෑනේ. එතකොට ඒක දැනගෙතම තහවුරු වීමක්. ඔව්. පදපරම කියන එකම ගන්න පුළුවන් කෙලින්. අද්දම් අදිමානය කියන එක. එතකොට දන්නද දැන් ඔය මේ දැන් සෝර සංඛ්‍යා අපි එකත් එක්ක අර දැන් සීතල කියන කාරණාවක් ඊයර ලයිනල අයියා අපි එකත් එක්ක මේ සීතලක් මට සීතලක් යෙදීම කියන එක තමයි මූලිකම යොමු වෙන්නේ. එතකොට සීතලක් අපි දැනීමක් ප්‍රකට වීමක් මොකක් හරි එකක් එක්ක දැන් අපි අර ගති හැටියට කතා කරද්දී ආයතන විග්‍රහ නැතුව නිකන් කතා කරද්දී අපිට බාහිරයක් ගෝචර වීමක් තමයි එතන තියෙන්නේ. එතකොට මම යදෙනවා ඒ කරුණ අල්ලගෙන. එතකොට අපිට මූලිකවම සීතල කියන කාරණා හොයන්න යනවා. එතකොට දැන් අපි සාමාන්‍ය හිත රටාවක් එක ගත්තම අපිට ගෝචරත්වය කියන කාරණාවක් තියෙනවානේ. එතකොට ගෝචරත්වය එහෙම නැත්නම් සිද්ධිය කියන කාරණාව ගත්තොත් ගෝචරත්වය කියන කාරණාව යථාර්ථවාදී වීම කියන එකයි. ඊට පස්සේ අපි සිදුවීම කියලා කතා කරන කාරණාවක් අපිට ලං වෙන්න ඉඩක් නැහැ. හැබැයි අර සිද්ධිය වගේ විස්තරයක් ගත්තම සිද්ධිය අපිට කියන්නේ යම් කුට්ටියක් එක්ක අපි යෙදෙනවා ඇත්තටම. එතකොට සිද්ධිය යථාර්ථවාදී වීමයි සිදුවීම හැටියට වෙනම විස්තරයක් කියන්නේ ඒ කරුණෙන් පරිබාහිරය ගන්න නෙවෙයි. නමුත් ඒ විමසීමේ කුට්ටිය යෙදෙද්දීනේ සිදුවීම කියන අර්ථාන්විත බවක් කතා කරන්න වෙන්නේ. නැත්තම් අපි එළියට වෙලා කතා කරොත් එහෙම ඒක නිකන් ආය සංකල්පකින් කියන එකක් නේ. එතකොට සිදුවීම යථාර්ථවාදී වීමයි කියලා සාමාන්‍ය හිතන විදිහක් එක්ක දෙපැත්තක් තියෙනවා. එතකොට සිද්ධිය යථාර්ථවාදී එහෙම දෙකක් තියෙනවද කියන අදහසක් මට තියෙනවා. එතකොට සිද්ධිය කියන්නේ ගෝචරත්වය. ගෝචරත්වය කියන එකත්. එතකොට ගෝචරත්වය කියන එක යථාර්ථවාදී වීම කියන කාරණාව එක්ක අපිට ඒ කියන්නේ ගෝචර වීම යථාර්ථවාදී කියන එකත් එක්ක නිවීම කතා කරන්න බෑ. හැබැයි සිදුවීම යථාර්ථවාදී වීම කියද්දී එතන කතාවක් කතා කරන්න බෑ. එතකොට මට ප්‍රශ්නයක් එන්නේ සිදුවීමේ සිද්ධිය යථාර්ථවාදී වීම කියන එක මාර්ගයේ හැටියටයි ගත්තොත් එතකොට මාර්ගයේ හැටියට යමක් කතා කරන්න ඉඩක් වෙනවා. සේකේ කියන කාරණාවක් එක්ක. එතකොට සිදුවීම යථාර්ථවාදී වීම කතා කරද්දී එහෙම සිදුවීම එතනින් ඇත්තටම සිදුවීම කියන අර්ථානිත භාවයම කෙනෙක් කලලා කතා කරන්න පුළුවන් ස්වභාවයකුත් නෙමෙයි. හැබැයි සිද්ධියත් එක්ක සිදුවීම කතා කරන්න පුළුවන්. සිද්ධියත් එක්ක සිදුවීම කතා කරන්න. හැබැයි සිදුවීම කෙලින්ම ඩිරෙක්ට් කතා කරනවා නම් ඒක කෙලින්ම කතා කරන්න පුළුවන් ස්වභාවයක තියෙනවා කියලා හිතන්න අමාරුයි. එතකොට අර ප්‍රශ්නේ තමයි සිද්ධිය කියන කාරණාව යථාර්ථවාදී වීම මාර්ගය කියන ඒ කියන්නේ සේකයාගේ වැඩපිළිවෙල වගේ අදහසකුයි. ඊළඟට සිදුවීම යථාර්ථවාදී වීම කියන එක කෙලින්ම එක්වාරි න්‍යාය පැත්ත එහෙම නැත්නම් නිවීම කියන කාරණාව කුළු ගැන්වෙන අදහස වගේ ඒ වගේ ගන්න බෑ තමයි. සිදුවීම කියන්නේ කොහොමද සිදුවීම හොයාගන්නකොට දැන් සිදුවීම යථාර්ථවාදී වෙන්නේ නැතුව සිදුවීමක් බව හම්බවීම සිදුවීමක් බවින් ගෝචරත්වය හම්බවීමක් තියෙනවා. දැන් අපි ගත්තොත් සිසිලස දැනෙනවා කියන සිසිලස දැනීම කියන කාරණාව මගින් නම්දස් කියන එකේ ඇත්තක් තියෙනවා. කියන්නේ සිසිලසක් දැනෙනවා. එතකොට එතකොටම ගිහිල්ලා ඉවරයි මට ගෝචර වීමක් තියෙනවා කියලා. එහෙනම් එතනදී පිරිසිදු කියන්නේ ඉන්න සේකේකුට
ඉන්න සේකේකට පිරිසිදු හැවීමට යමක් හම්බෙලා තියෙනවා. පිරිසිදු හොයාගෙන යන්න. එතකොට පිරිසිදු හොයාගෙන ඒ කියන්නේ සීතල මොකද්ද කියලා හොයනවා. උණුසුම් මොකද්ද කියලා හොයනවා. එතකොට හොයාගෙන යනකොට පිරිසිදු හැවීමට යමක් හම්බෙලා තියෙනවා. ඒක පිරිසිදු හොයාගෙන යනකොට ආරණ්‍යයේ දැක්ම ඒ ඒ ඒකට සිද්ධියේ දැන් අපි ගත්තොත් සිද්ධියේ කියන්නේ සිදුවෙන විදිහක් තියෙනවා නම් ඒ සිදුවන විදිහට කිසිදු විදිහකින් නම් කරන්න බෑ මේකයි කියලා මම කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම කනවා බත් කනවා ඇඟට සීතල දැනෙනවා අතු ගන්නවා ඊළඟට ඇවිදිනවා ඔය විදිහින් නම් කරන්න බෑ. එතකොට ඒ නම් කිරීමක් එන්නේ වෙන්වෙන් වශයෙන් යම් දෙයක ගෝචර වීමක් එක්ක. එහෙම කතා කරනකොට ආරණ්‍යයත් එක්ක සාධාරණයි. ඒ කියන්නේ සිදුවීම තහත්වාදිනකොට ඒ කතා කරන ක්‍රමයේදී ආරණ්‍යයත් එක්ක සාධාරණයි. අන්න ඒ විදිහට තමයි බුදුරන් වහන්සේ පෙන්නපු පටිසමුප්පාද විග්‍රහය එන්නේ. හැබැයි ඒකෙදි කිසිදු විදිහකින් සිදුවීම් වර්ග කිරීමක් කරන්න බෑ. සිදුවීම් වර්ග කිරීමක් කරන සිද්ධියක් අහු වෙනවා. කනවා කියනකොට බත් අත ඊළඟට මොන හරි දේවල් දෙයක් අහු වෙනවා. ඇවිදිනවා කියනකොට කකුල පොළව කියලා දෙයක් අහු වෙනවා. අතු ගන්නවා කියනකොට ඉදල අත කියලා දෙයක් අහු වෙනවා. සීතල දැනෙනවා කියනකොට සිසිලස ඇඟ කියලා දෙයක් දැනෙනවා. එතකොට එතන අහපව් හොයන දෙයක් තියෙනවා. පරිදි තෝරන දෙයක්. එහෙනම් අපි ලෝකේ ක්‍රියාව කියන කාරණාව කතා කරනකොට අපි ක්‍රියාව කතා කරන්නේ කියන්නේ කවදාවත් ක්‍රියාවක් කතා කරන්න බෑ යම් කිසි කාරණාවක් නැතුව. ඒ කියන්නේ දැන් අපි නාම රූප කියන එකේ විග්‍රහය ගත්තොත් ස්වરૂපයක් ප්‍රකට වීම නම් කිරීමක් එක්කනේ. එතකොට ස්වરૂපයක් කියන කාරණාව තමයි යම් විදිහක් වෙන එක නම් කිරීම. දැන් අපට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ ඔක්කොම ක්‍රියාවන්නේ. එතකොට මේ දෙක එකට කැටිවීමෙන් තමයි ගෝචරත්වයක් එන්නේ. නම් කරන ස්වરૂපයක් එන්නේ. වෙන්ුණා නම් කියන්නේ ස්වરૂපයක් ඉක්ම වෙනවා නම් අර මේ නම් කරන නාමය කියන කාරණාව කතා කරන්නත් බැරි වෙනවා. එතකොට ඊතර වීම නම් නාම රූප කියන නැත්නම් නම් කරන ස්වરૂපයක් කියන දෙයක් සම්පූර්ණයෙන්ම ආපු තැනදී තමයි පිරිසිදු වෙන්න තියෙන්නේ. එතකොට අර මාර්ගය දැන් සීකේ ඉන්න සීකේගේ මාර්ගය කියන එක සාධාරණයි. ලෝකේ ඉන්න කෙනෙකුට සීක වීමට යමු වෙන තියෙන කාරණාවක් කියන එක සාධාරණයි. අර ඒකේ ගන්න ඕනේ අමදස කියපේකේ ලස්සන කරුණක් තියෙනවා. ඒක ගන්න ඕන නැත්තේ සිදුවීම ඒ ක්‍රියාව සම්පූර්ණයෙන් අතහත්වාදී වීමේදී ආරණ්‍යය පැත්ත කතා කරන්න පුළුවන්. එතකොට ඒ සිදුවීමට ඒ ක්‍රියාවට තව එකක් ඈඳන්න බැරි වෙනවා. එහෙම ගත්තාම සාධාරණද? දැන් ගන්න අපිට තද ගතියක් කියන කාරණාවක් එදුනම තදගතිය කියන කාරණාව අපිට ඒක ගෝචරත්වය හැටියට ගත්තොත් තදගතිය කියන කාරණාව අපි විමසීම කියන කාරණාවට යටත් වුණාට පස්සේ දැන් විමසීමේ කෘත්‍යය තමයි යෙදෙන්නේ. හැබැයි පටවි කියන්නේ තදගතිය කියන කාරණාව එහෙම නැත්නම් සීතල උණුසුම වගේ දේවල් වෙනකොට සීතල උණුසුම කියන කාරණාවක් එක්ක යෙදීම කතා කරන්න බෑ. ඒකට හිතන ගතියක් ඇති වෙනවා. ඒක හැමදාම හිතනවා කියලා ගන්න. නමුත් හිතන ගතිය එකට වීමක් එක්ක තද ගතියේ යෙදීමක් කතා කරන්න බෑ. එතකොට ඒක ලෝකයෙන් මගේ හිතත් එක්ක කතා කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. හැබැයි දැන් එතකොට හිත එක්කම එනවා. නමුත් ක්‍රමයක් කියන්නේ ක්‍රමයක් කියලා කියන්නේ ආවේනික පැත්තක් වෙන්නත් පුළුවන්. නමුත් ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් ඉදිරියලා තියෙනවා. එතකොට
ඒ එතන ක්‍රමයට කතා කරන්න වෙන්නේ සකස් වීමක් කියන එක මූලිකව. ඒකත් එතන ක්‍රමයටත් යම් සකස් වීමක් කියන කතාවක් කතා කරන්න පුළුවන්. හැබැයි අර හිතත් ඒ කියන්නේ දැන් දැන් යෝ පාදක වෙච්ච කාරණාව තුල පිහිටීම කතා කරන්න බෑ. පාදක වෙච්ච කාරණාව තදගතිය නම් තදගතිය කියන කාරණාවෙදීම කතා කරන්න බෑ. ඔව්. හැබැයි ක්‍රමය කියන කියන්නේ එතන ක්‍රමය කියලා කියන්නත් එහෙම නෙවෙයි නේ නිකන් එතන විමසීමේ ගතිය තුල තදගතිය පාදකත්වයේ කතා කරන්න බෑ. ආයි ලෝකට ඇවිල්ලා කතා කරන්න ඉන්නේ. එතකොට හැබැයි එතන විග්‍රහය සකස් වීමක් කියන එක. එතකොට එතන එතන මූලිකවම අර ගෝචර වෙච්ච කාරණාව තුල සකස් වීම කියන අර්ථයේ එදිනවා. ඒ කියන්නේ එහෙම හිතනකොට. හැබැයි දැන් දැන් ක්‍රමය කියන එකත් එක්ක සකස් වීම කියන අර්ථය අත්විඳින බවක් තමයි තියෙන්නේ. ක්‍රමයත් එක්ක. එතකොට දැන් මෙතන කතා කරන්න වෙන්නේ ගෝචරත්වයේ යථාර්ථවාදී වීම වගේ යම් කමනකට අර්ධාන්විත වෙනවා. කියන්නේ මේ පාදක වෙච්ච කාරණාව ලෝකේ විමසීමේ කුට්ටියට ගත්තේ කාරණාවේ පාදක වෙච්ච කාරණාවේ යම් අර්ථාන්විත බවකින් කතා කරන්න පුළුවන්. හැබැයි ආවේනිකත්වෙම හේතුලා තියෙනවා. ඒ කියන්නේ එතන කාරණාවේදී එතන ඒ සකස් වීම කියන කාරණාවට සිදුවීම කියන්නත් පුළුවන්. ඒ සකස් වීම කියන වචනයට. හැබැයි එතන සිදුවීම මම වෙලා තියෙනවා. මුලිකම. එතකොට එතනදී කතා කරන්න පුළුවන් සකස් වීම සංස්කාර කියලා. හැබැයි මේ සංස්කාරකට අර්ථවාදී බව කියන කාරණාව කතා කරන්න පුළුවන් කමක් නැහැ එතන. මට අර ඒ වගේ එකක් තමයි. අන්න ඒ වගේ තමයි අර ආනිසප්පය සූත්‍රයේ කියන්නේ. එතකොට අපි ගෝචර වීම කියන කාරණාවට අනුකූල තහතවාදී වෙලා. හැබැයි එතන දැන් වෙන කාරණාව අල්ලගෙන ගෝචරීම වල තහතවාදී වෙලා. අරක ඒ කියන්නේ ඒ අතහැරීම කියන්නේ ගෝචර වීම ඉක්ම වූවාට සිදුවෙන සිදුවීමේ විචක්ෂණියත් එක්ක සිදුවෙන සිදුවීම තහත්වාදී භාවය අතහරින්න ලොකු නුණක් ඕන. ඒක ඇත්තටම අර ලොකු නුණක් කියන්නේ දැන් අපි ගත්තොත් බොජ්ජංග භාවිතා කරනවා බොජ්ජංග වැඩමින් අන්න ඒ වගේ වැඩක් වෙන්නට එහෙම නම් සාධාරණ මේ නිදසල කතා කරපුවත් එක්ක මේ දැන් චක්කුම් පටිච්ච රූපේ උපති චක්කු විඥානං කියලා මම තමයි දෙති දෙයකේ කතා කරන්නේ. එතකොට අසත් රූපත් රස දැන ගැනීමත් කියන කාරණාව තමයි දහම් පරියයක් ඇටියෙ විස්තර වෙන්නේ. එතකොට පිට ගෝචරත්වයේ කියන කාරණාවත් එක්ක හොයාගෙන යනවා කියන කාරණාව ලං වෙනකොට එතකොට අපිට කය හරි ඇහැ හරි කියන කාරණාව නෙවෙයි ඇහැ හරි කය හරි කියලා දානවා නම් ඒක සංකල්පීමේ දෙමීමක් වෙනවා. ඔව්. එතකොට අපිට ගෝචරත්වය කියන කාරණාව වල ගත්තම ඒකත් සංකල්පීමේ පැත්තකට ඉඩක් තියෙනවා මූලිකවම යොමු වෙන්න. හැබැයි ගොඩක් වෙලාවට දැන ගැනීමක් කියන කාරණාවක් එක්ක තමයි අපිට යම් තත්ත්වයක් ඉගෙනේ. අපේ ජීවි ස්වභාවය ගෝචර වෙන්නේ. දැන ගැනීමක් කියන කාරණාවක් එක්ක තමයි කය හම්බෙන්නේ අස හම්බෙන්නේ කියලා ඇස ඇත්තටම ඇස කියලා දාන්නේ ඊට පස්සේ සංකල්පෙ. හැබැයි අපි දැන ගැනීම කියන කාරණාවෙන් තමයි ගෝචරත්වයට ඉඩ තියෙන්නේ. එතකොට දැන් එහෙම ගෝචරත්වයේ එතකොට ධර්මපරියාය තුල තියෙන්නේ චක්කු පටිච්ච රූපේ උපචක්කු විඤ්ඤාණ. ඔව්. ඒ මට අනිත් පැත්තට තියෙන්නේ. ඔව්. එතකොට දැන් එහෙනම් මට යෙදිච්ච කරුණ තුල මම ඇත්ත හොයමින් ඉන්නවා. මට යෙදිච්ච කරුණ තුල ඇත්ත හොයමින් ඉන්නවා. හැබැයි මම මේක ඇත්තක් කියලා අදහසකුත් නැහැ මට. හැබැයි දැන් අර අනිත් බාහිරින් ඇහෙන කරුණ ඒක මට ඇත්තක් කියන කියන්නේ ඒක මට බොරුයි කියලා ඔප්පු කරන්න බෑ. ඒ කියන්නේ දැන් කයයි පහසයි කියන එකත් එක්ක තමයි දැනගන්නේ නැහැ. ඒ දෙක නැතුව දැනගැනීම කතා කරන්න බෑ. හැබැයි දැන්
දැනගැනීම කියන කාරණාව තුල තමයි මට ගෝචර වුණේ. ඔව්. එතකොට එහෙනම් මට තියෙන මේ ඇහෙන කාරණාවයි මම දැන් ඉන්න කාරණාවයි. කියන්නේ ඇත්ත හොයමින් ඉන්න කාරණාවයි ඇහෙන කාරණාවයි අතර තියෙන ද්වේතාවය. ඔව්. එතකොට දැන් මෙතන එහෙනම් මේ ද්වේතාවය කියන කාරණාව අපිට දැන් ඒකට අනුගත වීමක් වෙන්නත් ඕනේ. කියන්නේ ඒක මොකද්ද කියලා එහෙනම් හොයන්න අදහස මගේ එන්න ඕනේ. ඒක අපිට ලෝකේ තේරෙන අර්ථයෙන් වුණත් ඉතන ඉතන ගතියක් එක්ක වුණත් ඒ කතා කරලා තියෙන දහම් පරයය බලද්දී කය කියන්නේ අසත් රූපත් කියන එක නැතුව දැන ගැනීම කියන කාරණාව කොහෙත්ම වෙන්න විදියක් නැහැ. ඔව්. එතකොට එහෙනම් ඒක එක් කරුණට යෑමේදී කියන්නේ එක් කරුණ මොකද්ද කියලා හොයන්න යනකොට දැන් මට තියෙනවා දැන ගැනීම කියන පාදකත්වයේ අතීත අනාගත වර්තමාන කියන යෙදීම. ඒ කියන්නේ මගේ ජීවි භවත් එක්ක ඇදීමක් මගේ ඇදීම තියෙනවා කාලයට අදාළව මම ඉඳීම ඔක්කොම තියෙනවා. ඒතර මගේ මැනීම හඳුනා ගැනීම ඔක්කොම එතන ඇදීලා තියෙනවා. එතකොට හැබැයි ඒක මම ඇත්තක් කියලා අදහසක් නැහැ. නමුත් යෙදීමේ ගෝචරත්වයක් ඇත්තක් තියෙනවානේ. ගෝචරත්වය ඇත්තතුළු මට ඒක ඇදීලා තියෙනවා. එතකොට මම දැන් අර කරුණ මොකද්ද කියන කාරණාවට ගියොත් මම මේක අතහැරෙන්න ඕනේ මගේ. එතනින් බීම අතහැරෙන්න ඕනේ. එතකොට ඒ කරුණට යද්දී දැන් මම මෙතන ඒත් එක්කම මට එන ඊළඟ කාරණාව තමයි දැන් අර කරුණ තුල මම යෙදෙනවා කියන එක කතා කරන්න බෑ. ඇහිච්ච එකේ. එහිච්ච එකේ කොහෙත්ම මම යෙදෙනවා කියන කාරණාව මට හංගෙන්න බෑ ධර්මයේ කියන එක. ඒ දැන් මට මම යෙදීමක් වෙලා තියෙනවා. මෙතන මම ක්‍රමයක් තුල යෙදීමක් ඉන්නවා. එතකොට ක්‍රමය කියන කාරණාවයි, ඒ කියන්නේ සත්‍ය කියන එක ඉස්මතු වීමයි මගේ ක්‍රමයක් කියන කාරණාවක් එක යෙදීමක් මෙතන වෙලා තියෙනවා. එතකොට එහෙනම් මගේ ක්‍රමය කියන කාරණාව අතහැරීමක් වෙනවා. එක්ක එහෙනම් මගේ ක්‍රමය අතහැරීම කියන කාරණාව දැන් අපි හිතෝසන්න දැන් මෙතන අතහැරිනවා කියලා කියන්නේ දැන් මම මෙතනදි මම ඉන්නවා නැහැ කියන කතාව කතා කරන්න බැරි එකක එක තමයි මට මේ සත්‍ය ගෝචරලා තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ කියන කාරණාව ඇහිති මෙතන මම ඉන්නවා. හැබැයි ධර්ම කාරණාව තුල මම යෙදෙන්නේ නැහැ. කියන කාරණාවක දැන් මෙතන මම යෙදිලා. ඒතර මම යෙදීම සහ මම නොයෙදීම කියන දෙකක් තියෙනවා. එතකොට අන්නේ මම යෙදීම සහ නොයෙදීම කියන කාරණාව. එතකොට මගේ හික්මීම සහ දැන් මට හික්මීමට දෙයක් කියලා කතා කරන්න බෑ මේකේ. මොකද මම යෙදෙන්නේ දැන් මේකේ කතාවේ. එතකොට මට මම හික්මීච්ච ක්‍රමය සහ මම යෙදීම කියන කාරණා එකට ගුලියක් තියෙනවා මෙතන. එතකොට මේ මම යෙදී කියන්නේ ධර්මයේ කියන කාරණාව බලද්දී එහෙනම් ඔතන ওই සිදුවීම කියන එක අනුගත වීම කියන කාරණාවයි ඊළඟට මේ දැන් අර මේ දස්ටි කතා කරන්න ගන්නවා. දැන් එහෙනම් ඔතෙන්ද කතා කරන කතා කිරිල්ල දැන් අපිට ගන්න පුළුවන්ද? දැන් අපිට එතනදී ඇත්තටම මේ බන්ධනය කියන කාරණාවක් නෙදීන සන්න එතන. ඒ කියන්නේ ඇත්ත කියන කාරණාවට යනවා නම් මේ ලොකු බන්ධනයක කියන ස්වභාවයක් ඉන්නේ. ඒක මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. නමුත් ඒ කියන්නේ තද බන්ධනයක් කියන කාරණාවක් එක තමයි ඇත්ත හම්බෙලා තියෙන්නේ. එතකොට එතන ඒ බන්ධනිය වගේ අර මම කියන කාරණාව සහ මගේ ක්‍රමය සහ එතන ඒ කතාව ඕවගේ තැනක් එක්ක මේ දැන් අපි අර කතා කරන්නේ විචිකිච්ඡාව. අපි ධර්මයෙන් කතා කරන්නේ. ඔය දැන් ධර්මයෙන් කියන එක නැතුව අපි බැලුවොත් සාමාන්‍යයෙන් නිකන් අපිට හිතෙන කරුණක් ඔසේ මේ හිතාගෙන යනකොට මේ කියන මට ඉදිච්ච විදිය අනු නෙමෙයි මට ඉදිච්ච විදිය මම ගලපගත්තේ මේ ඔය වගේ අදහසකින්ද සංයෝජන කතා කරන්නේ. ඒ කියන්නේ මේ විදිහේ දැන් ධර්මයේ අර්ථාන්විත වීම කියන කාරණාව තුලදී අර අනිවාර්යෙන් මේ ක්‍රමයක් එක්ක ඉඳීම සහ ඈතර වීම කියන කාරණාව. ඒ වගේ නෝකේ තවමට පැත්තක් මතක් වුණා මොදස් වුණ කියද්දි මේ දැන් ධර්මය දැන් ඒක බොරු නෙමෙයි ඒක ඇත්ත.
ඇත්තුණාට අධ්‍යක්ෂින් ලෝකේ නෑ ඇත්ත කාරණාව තමන්ගේ ගෝචරත්වයක් නෑ තමන්ගේ එදීමක් තියෙනවා එදීමට සක්කාය කියන්න වෙනවා එතකොට ඒ කාරණාව තියෙන්නේ සක්කාය දුක්ඛාර සත්‍යෙත් නෑයි පංච පාස්කන්ධේ පිරිසිදු හොයන්න පිරිසිදු එකෙන් ඒක මොකද්ද කියලා හොයනකොට අන්න ගෝචර වීමක් තමන්ගේ පැත්තකින් ධර්මයේ ලැබීමක් කියන කතාව නැතුව ඒ ඇත්ත දකීම. එතකොට අන්න ඒක තමයි සමුදේ වීම. පිරිසිදු හොයාගෙන යන සමුදේ වීම. එතකොට කොහොමද ඒ ඇත්ත කෙනෙකුට අත්දකින එක නෙමෙයිනේ. එතකොට සමුදේ පැත්ත දැකීම කියන නිරෝධය. ඒ වැඩ පිළිවෙල මාර්ගය. එතකොට ආර්ය සත්‍ය පැත්තෙන් ඒ කාරණාව ගන්න පුළුවන්. ඊළඟට සංයෝජනය කියලා කිව්වොත් එහෙම පැවැත්මක ඉන්නවා දැන් විචිකිච්ඡා සංයෝජනයේ විචිකිච්ඡා සංයෝජනයේ කියනට වඩා උත්තරදී සාදා දැන් මම ඔබදස්සිකේ කෝණේ එක ගත්තාම ගොඩාක් සාධාරණ වෙන්නේ විචිකිච්ඡා සංයෝජනයේ කියනට වඩා මේ පැවැත්ම කියන කාරණාව එක තියෙන සංයෝජනය විචිකිච්ඡා සංයෝජනයේදී තියෙන්නේ දෙගිරියාවක්නේ දෙගිරියාවක් වෙනවා කියන එකට වඩා මේ පැවැත්මක් තියෙනවා පැවැත්මක් නැහැ කියන එක කියන්නේ පැවැත්මේ පැත්තත් එක්ක තියෙන නැත්නම් බන්ධනේ උපාදානීය කියන සංයෝජනය වගේ උපාදානීය බන්ධනීය වෙනවා කියන කාරණා වගේ කියන පැත්ත ගොඩක් සාධාරණයි විචිකිච්ඡාව කියනකොට දෙකම ඇත්තයි කියලා හිතනවා දැන් අත්දකින්න ලෝකයේ තුල පිරිසිදු හැවීමක් තියෙනවා කියන නුවණක් එනවනම් දෙක ඒක ඇත්තයි කියලා එන්නේ නැහැ දෙකම ඇත්තයි කියලා එනවනම් තමයි විචිකිච්ඡ සංයෝජනය එන්නේ අතන විචිකිච්ඡ සංයෝජනයට වඩා මෙතන කතා කරන්න පුළුවන් එක අඥානකම නැත්නම් බන්ධ උපාදානයි අන්න ඒ වගේ සංයෝජනයක් කියලා කතා කරන්න පුළුවන් එතකොට දැන් අර මුලික කතා කරන්නේ දිට්ඨිය සුප්පටි විද්දා කියන කාරණා තපර දිට්ඨිය සුප්පටිද්දා වීම කාරණාවේදී සන්න සිය විග්‍රහ කරලා කරන්න යමකුත් එක වැටීමක් කියන එක. කියන්නේ ඔව් කරන්න යමකුත් එක වැටෙන තත් කරන්න යමක් කියලා කියන්නේ යම් ක්‍රමයක් ඉස්මතු වෙන්නේ පැයට. එතකොට යම් ක්‍රමයක් ඉස්මතු වීම ක්‍රමයක් කියලා කියන්නේ අපි පිරිසිඳ හැවීමම කියලා හිතමුක ගන්න. එතකොට පිරිසිඳ හැවීමේ කුට්ටියක් ඉස්මතු වීම කියන කාරණාව වැටීමක් එක ඉන්නවා. එතකොට හැබැයි පිරිසිඳ හැවීමේ කුට්ටිය ඉස්මතු වෙන්නේ දැන් මම කියපු කරුණුත් එක සාන දැන් අපිට අර විදිහේ ධර්මයේ කියන කාරණාව බලද්දී ඒකේ මම යදෝලා කතා කරන්න පුළුවන් මගේ එදීමක් එක කතා කරන්න පුළුවන් විදියක් ඇත්තෙම නැහැ එහෙනම් මට එතන දැන් සවන්නද කිව්වේ දැන් එතන මේ ඒ කාරණාවේ තුල උපාදානයක් හැටියට බලන්නේ කියලා එතකොට මේ දැන් අතනදී සවන්නසේ එතන ක්‍රමයක් එක්ක වැටහීමක් කියන්නේ මේ යමක් කරන්න යමකුත් එක්ක වැටහීමක් කියන කාරණාවෙන් දිට්ඨිය සුප්පටි විද්ධාර්ථානි කියන කරේ විග්‍රහ කරන්න ඊය සවන්නස එතකොට ඒකෙදී ඒ කිව්ව කාරණාව ඒ පැත්තෙන් බලන්න බෙයිද ඒකෙන් දැන් ධර්මයේ කියන කාරණාවයි ඔව් ඒක හරි ඒ පිටිසෙන්ද හැවීමක් කියන එකක් ධර්මයට අනුකූලව අනුගත වෙනවා එතන තමයි සීයේ අර දැන් කතා කරන්නේ මේ පළවෙනි ධ්‍යානියත් විමුක්තියක් හැටියට කතා කරනවා කියලා. එතකොට දැන් අපි යම් කරුණක් හොයන්න යනකොට ලෝකය ගෝචර වීම කියන කාරණාවේ ලොකුවට එකක් නැහැ හිතීම හරියට සිද්ධ වෙන වෙලාවක් ආවොත්. එතකොට ලෝකය කියන හැබැයි ලෝකේ ගෝචර වීමක් නැති වුණාට ඉස්සෙල්ලා අහපු එකමයි යහන්නේ ගෝචර වීම කියන කාරණාව මොකක්ද කියලා හොයන විදිහක් ඉදිරියට එනවා. එතකොට අපිට ලෝකේ නැහැ කියන්න බෑ. හැබැයි ඒ එතන අපි විපසන විදිහක් එක්ක ඉඳීමක් තියෙනවා. ඒ ඉඳීම තුළ ඉඳීම කියන එක ගෝචරත්වයක් තියෙනවා. හැඟීමක් තියෙනවා.
එතකොට හැබැයි මේ ලෝකේ ඕලාරික බව කියන කාරණාවේදී මම කතා කරන්න අමාරුයි කියලා. එතකොට ලෝකේ නැහැ කියලා ගැනීමක් කතා කරන්නත් බැහැ. මේ නමුත් දැන් පළවෙනි ධ්‍යානය වගේ පැත්තක් කතා කරද්දී කාම ඉක්මවීම කියන කාරණාවත් එක්ක ආය රූපය කියන කාරණාවකෙදීම කෙක් ගොඩක් කියලා කතා කරන සංසේ ධ්‍යාන හැටියට මුල් ටිකේ. ආ එතකොට එතන මට ප්‍රශ්නේ එන්නේ කාම ඉක්මවීම කියන කාරණාවත් එක්ක ස්වરૂපය කියලා කතා කරන එකයි. ඒ කියන්නේ රූප ධ්‍යාන හැටියට කතා කරන එකයි. විචේ කාම හිවිච කුසලේ ධම්ම කියන එක. එතකොට දැන් තව තැන් වල දැන් රූප ශබ්ද ගන්ධ රස පහස අර කියන කාරණා කාමයේ හැටියට කියන කාරණාව කියන්නේ ඉක්මවුවොත් මනසේදීම රූපයක් හැටියටත් කතා. එතකොට නමුත් රූප ධ්‍යාන හැටියටයි විග්‍රහය තියෙන්නේ. දැන් සාමාන්‍ය අතන විච කාමයෙන් වෙන්නීම කියන කාරණා. ආ එතකොට කාමයෙන් වෙන්නීම කියන කාරණාව රූප ධ්‍යාන හැටියට කතා කරන විදිහයි. රූප සද්ද ගන්ධ රස පහස ඉක්ම වීම මනස කියන යෙදීම අරූපයක් වීමයි කියන කාරණාව ඒ දෙකේ කියන්නේ පරස්පර භාවය අපි දකින්න ඕන කොහොමද? රූප සද්ද ගන්ධ රස පහස කාමයේ ඉක්මුවට මනස ඉක්ම කියන්නේ මනස රූප සද්ද ගන්ධ රස පහසින් ඉක්මවල නැහැනේ. කියන්නේ මනස පිරිසරණ කරගෙන තියෙන රූප අසකරණාසි දිවකයි මනස අසකරණාසි දිවකයනේ. අසකරණාසි දිවකයත් එක්ක එදෙන කියන්නේ දැන් අපි ගත්තොත් මනසට දැන් ඇහෙන් රූප නොපෙනුනාට මනස එදිලා තියෙනවා අසකරණාසි දිවකයෙන් එදිච්ච කරුණක් එක. එතකොට කාමයේ ඉක්මනකොට දැන් අපි ගත්තොත් තවත් එක තාත්වාදී වෙන්න ගියොත් ඇහිං රූපයක් දකිනකොට මනසත් එක තමයි තියෙන්නේ. නමුත් එච්චර යන්නේ නැතුව අපි සියුම්ම අපට අර ඡන්දය කියන්නේ ඔකේ සංකල්පීය රාගය කියන්නේ ඡන්දයත් එක්කනේ. ඒ කියන්නේ රාගයක් කියන කාරණාව එක්කනේ. ඒ ස්වභාවයක් මිල තියෙනවා. හැබැයි යම් ස්වરૂපයක් නැහැ නෙමෙයි. එතකොට යම් ස්වરૂපයක් ඉස්මසලා තියෙන රූපද්ද කාම ගුණ කියන කාරණාව ඉක්මවල නැහැනේ. එතකොට කාම ගුණ කියන කාරණා කියන්නේ ඇහෙන් ගත්ත නිමිති සම්පූර්ණයෙන් ඉක්මවීම කියන එකත් එක තමයි මනස අසකනාසීදව කයින් වෙන් වෙලා කතා කරන්න පුළුවන්. අන්න ඒකයි අරූපයක් කියන්නේ. ඒ කියන්නේ දැන් යමක් හොයන්න ගත්තම සම්මස ගෝචරත්වය කියන අපිට ප්‍රකට වීමක් නැ මේ පොත කියලා ගත්තොත් පොත දැක්කා කියන ඒවා ඔක්කොම අපි සංකල්පන සම්මත කියලා මොන හරි විග්‍රහ කරන්න එන්නේ. හැබැයි මේකේ ගෝචරත්වය කියන කාරණාව ගත්තම කියන්නේ මේ පොත කියන එක මේ කියන ඕලාරිකව සංකල්පීය රාගයෙන් ගෝචර වීමක් වුණා මූලිකවම. එතකොට පොත කියන කාරණේට ගෝචරත්වය කියන කියන්නේ මට මේක ලැබීම කියන කාරණාවත් එක්කනේ මං හෙවීමේ ඉටි. එතකොට අර කාම ගුණ කියන කියන්නේ සංකල්පමිය රාගෙ ඉක්ම වීමක්. හැබැයි ගෝචරත්වයේ කියන කාරණාවත් එක තහත්වාදී දෙනකොට ඒකත් ඉක්ම වෙනවා. එන දොර රූපයට යනවා. එහෙනම් අර මේ එතකොට ගන්න දැන් ඒත් එක්ක මට දැන් මම ওই විදිහට කල්පනා කරා. එතකොට මට ඊළඟට ප්‍රශ්නයක් ආව මෙහෙම එක. දැන් මේක අර පුද්ගල බේතේ එන හින්දා තමයි මේ ගැටලුව ඉන්නේ කියලා මට හිතෙනවා. නමුත් දැන් අපි ඉතින් මොන විදියකට අපි ධර්මය කියන කාරණාව ජීවිතයේ යෙදෙන කරුණ ඔස්සේ අපි හිතන්නේ කියත් ධර්මය කියන ගණන් ගත්තා. නමුත් ජීවිතයේ යෙදෙන කරුණ අපි හිතන්නේ යන කාරණාවක් එක්ක අපිට මේ ගෝචර වීම කියන කාරණාව මේ පාදක වෙන කාරණාව බලපුවම රූප අරූප වලින් තොරව යෙදීම කතා කරන්න බෑ. බෑ. එතකොට නමුත් අර රූප අරූප කියන කාරණාවක් මට හම් වෙනවා කියන කාරණාවක්ට එන්නේ ඉඩක් නෑ. ඔව්. අරූපේ තම ගොඩක්ම. අර අරකෙත් අර අපිට සම්මන්නේ අර දැන් දේශනාවේ රූප ධානයේ විග්‍රහය තිබ්බට ගන්නස. මේ
මට අත්දැකීමක් හැටියට කතා කරන්න යන්න අමාරුයි මේ ඊළඟට මොනවද දෙන්නේ දැන් අපිට අපි දැන් සාමාන්‍ය විදියට කතා කරද්දී පුද්ගල භාවයක් එක කතා කරද්දී සෝතාපන්න කෙනාට කාම රාග පටිඝ සංයෝජන හිත කතා කරනවා එතකොට එතන කාම රාග පටිඝ කියන දැන් අපි දැන් කාම රාග දැන් අතන ඊයේ දකෝද ඥානදසි අපිට කිව්වේ අර දිව්‍යහවන් ප්‍රශ්නේ සක්කා දිට්ඨි දුරු කරන්න ඕනේ කියලා එතන ලොකු විග්‍රහයක් නැහැ නමුත් කාම රාග පටිඝ ගැන යම් වචන මාර්ථකින් සමාජ විහාරකින් අහන එතකොට සක්කා දිට්ඨි දුරු කරන්න කියන කාරණාව තමයි එතන කියන්නේ එතකොට සෝතාපන්න කෙනාට එහෙනම් යම් විදිහකට අපි එතන කෙනත් එක්ක බැලුවා හෝ නොබැලුවා අපි අර එහෙනම් එයාට ප්‍රකට වීම ඉස්මතු වීම කියන කාරණාව කාම රාග පටිඝ වෙන්න ඕනේ ජීවිතේ ඒ කියන්නේ ඒ වගේ චර්ිතයකට කියන්නේ ඒ ගුණාත්මක භාවය ඉදිරියට නම් නැත්තම් ඒක පජානාති වෙන්න විදිහක් නැහැ ඒ කියන්නේ ඒ කරුණ එහෙම යෙදෙන්නේ නැත්තම් එහෙනම් අර දැන් අර අපි දැන් කාමයේ තියෙනවා ආරවා තියෙනවා මේවා තියෙනවා කියලා දාන්නේ අර පරිමාඥානකමට ගිහිල්ලාන කෙනෙක්ගේ එතකොට එහෙනම් එයාට ධර්මකාරණාව විමසන පැත්තක් එහෙම ධර්මයේ ජීවිතේ හිතන පැත්ත එයාගේ ඒක භාවිතා වීම කියන කාරණාවත් එක්ක එහෙනම් අර කාමරාග පටික කියන කාරණාවේ තමයි කතා කරන්නේ. එතකොට අර මූලිකවම අපි කතා කරද්දී අර ඕලාරික පැතියෙන් කතා කරන්නත් බෑ ඒක. නිකන් අපි නිකන් සංකල්ප විමරාග පැත්ත එතකොට කතා කරන්න බෑ කාමරාග පටික සංයෝජන හිට කතා කරලා. එතකොට කාමරාගේ කියන සංයෝජනේ කියන එකයි කාම සංකල්පය කියන එකයි කාම ගුණ කියන එකයි. තුනක් කියනවා එතකොට ඒ වගේ ධර්මයේ කතා කරන අවස්ථාවල අවස්ථා තුනක් එක්ක තියෙනවා එතකොට නමුත් ඒකේ මේ වචන තුන අපි වෙන් කරලා ගන්නේ කොහොමද එහෙමනම් කාම ගුණ කියනකොට නම් ඒකත් නූණකින් වැටෙන එකක් කාම ගුණ කියන එක කොහොම සංකල්පමිය රාගේ කාමයේ කියන එකත් පුතඥණෙක් වුණත් මේ ධ්‍යාන පැත්තකට යොමු වෙන කෙනෙක් වෙන්න ඕනේ එතකොට කාමරාගය කියලා කියන්නේ ඒකම තමයි හැබැයි අන්න සේකේකට කාමරාගය සංයෝජනයක් වීම හරියට පුතඥයෙකුට කාමයේ වැටීම වගේ පුතඥය කාමයේ ඉක්මුණ එකක් තියෙනවනේ ඒ වගේමයි කාමරාගය බන්ධනෙ වැටෙනවා කියන්නේ පටිකේ බන්ධනෙ වැටෙනවා කියන්නේ ඒතර බන්ධනයක් ඒක ඒ කියන්නේ සිදුවෙන සිදුවීම් ස්වභාවයත් එක්ක ඒතර අපි ගත ධ්‍යානයක්මවන ධ්‍යාන වලට යොමු වෙච්ච කෙනත් සේකියකුත් කාමීක්මවල හැබැයි යාගේ අර සංයෝජනීක්මීමත් එක තමයි ඒ ස්වභාවය දැකමින් තමයි යායි ප්‍රතිපදාවට යන්නේ කියන්නේ එතන සංයෝජනේ කියන එක කියන්නේ යාගේ ඇත්තටම අර නූන භාවිතා වීම කියන කාරණාව දෙන්නේ විචිකිච්ඡාව කියන එක සංයෝජනේ කියන කාරණාව අපිට කතා කරන්න වෙන්නේ සද්දන්සාරේ ධම්මන්සාරේ එකනත් එක්ක ගන්න ඕන එතකොට සෝතාපන්න කෙනා කියලා අපි නිකන් මෙතන විග්‍රහය ගත්තොත් එහෙම ලෝකෙට කියලා තියෙන විදිය අනුව උනත් එයාත් එක්ක තමයි එයාට බන්ධනේ කියන කාරණාව ගන්න වෙන්නේ නැත්නම් අතන දෙවියට කියන කාරණාව බලද්දී ඇත්තටම ඒක අරක ප්‍රහාණය වෙලා නැහැ එතකොට එහෙනම් කතා කරන්න බෑනේ බන්ධනයක් හැටියට ඔතන එතන අර ලෝකේට දැන් ලෝකේ විදියට දෙවියහන එක්කට ලෝකෙන් කියලා දෙන එකක් නෙවෙයි එතකොට ලෝකෙන් කියලා දුන්නත් යථාර්ථයට මේ එළිය වෙන්න බෑනේ. ඔව්. ලෝකෙන් කියලා දීම කියන එක. එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය කියන කාරණාවක් තියෙනකන් එහෙනම් මේ සංයෝජන හිතේ වැටෙන්නේ කියන කාරණාවක් තියෙනවා නේ. මේ මෙව මගෙන් තනියම ආවා. මොකද හේතුව මේ මෙයාලට නැත නීරසයි. ආගලින් නෑ. සමුදය වෙනවා කියන්නේ දකින්නවා කියන තේ නැත්තම් දකින්නවා කියන්න බෑ
මම අර තනියම අහන්න කියලා කිව්වේ නැත්තම් මේ අහස උඩ තියෙන කාරණාව පණින්න බැරි වුණාට පස්සේ තමයි වචන ටික තේරෙන්නෙත් නැහැ කියන ටික තේරෙන්නෙත් නැහැ මේ ඊළඟට අර හිතේ මන්දු සාහිත්‍යයකුත් ඇති වෙනවා මේ හිත ඇගිලිමකුත් ඇති වෙනවා ඊළඟට මොකද්ද මේ කියලා මේ නැකිල්ල යන්නත් බැ ඉඳගෙන ඉන්නත් බැ නෑ අර ඒකේ දිහර වැඩගත් තියෙන එකක් දැන් අමතදස්සිය අහන්නේ අමතදස්සී හිතපු එකත් එක්කනේ එහෙනම් මමත් ඇස් දෙක පියාගෙන මෙයාලට ඕන බම්බුවක් ගහගන්න කියලා මම ඒකට යන්නට ඕනේ නමුත් අර මට පව සමහර වෙලාවට අමතදස්සී කියන එක ඇහෙන්නේ නැහැ මොකද මට කට්ටියගෙන හිතෙනවා කට්ටියගෙන හිතනකොට මට අමතදස්සී කියන එක හරියට යන්නේ නැහැ සමහර වෙලාවට තනියම අහනකොට එහෙම වෙන්නේ නැහැ නැත්නම් මං ඇස් දෙක පියාගෙන කවුරුත් නැහැ කියලා හිතාගෙන ඉන්න ඕනේ අපි ඇතර ගැන මනස දේශනාවක් අහන්න ගත් මේ මොකරි අපිට මොකක්කරි දෙයක් තියෙනවා නම් ඒක දේශනාව ඇහෙන්නේ මම දැන් මේ පැත්ත හැරුණොත් ඒකයි මොකද හේතුව මට ඔක්කොටම කියන්න බෑනේ මේ පැත්ත හැරලා අමුදස විතරක් කියනවා එහෙම එහෙම කියන්න පුළුවන් නැති වුණොත් එහෙම අර කෙනෙකුට වටහලා දෙන්නනි යමක් කියන්නේ එතකොට දැන් මම මුණ බර වෙන කියනකොට අමද්ද සරියම් ප්‍රශ්නය කරන. ඒක වටහලා දෙන්න කියන්නේ කොහොමද? ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ධර්ම දැන් මගෙන් වචනයක් පිට යුත්තේ වටහලා දෙන්න කාට හරි. නිකන් නෙමෙයි. ඉතින් වටහලා දෙන්න ඕනත්තේ එයාගේ වැට මං කියන කාරණාවත් එක්ක අනුගත වෙන්න ඕනේ. ඉතින් අනුගත වෙන්න මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මොකද තේරෙන්නේ. ඒක අනුගත වෙන්නේ කොහොමද? දැන් මට මේ ඊයේ හිතුණා මේ දැනුමේ හිතන්න ඕන පැති ගොඩක් ඕන. මොකද මට දැන් මතක් වුණේ දැන් ඉස්සර මම මුල් කාලේ දැනුමේ කරුණු වරන්නේ කියන්නේ දැනුමේ කරුණු අරගෙන කියනකොට ගොරෝසු හිතන්න ඕන පැත්තක් තියෙනවා. දැන් ඊයේ නිමලදස්සිය අර ගත්ත කරුණු ටික හරි වටිනවා. ඒ කියන්නේ ඒක තමයි ප්‍රාථමික මට්ටම. එක්ක ජීවිතේ හිතන්න ඕන පැත්ත එක්ක වෙනම ප්‍රශ්නයක්. මම කවුද පොතේ තියෙන ක්‍රමයට එන්නට ඕන. නැත්තම් දැනුමේ පැත්තෙන් ඔය දෙපැත්තෙන් තමයි ගොරෝසු මට්ටමින් යමක් එන්න ඕන නැත්තේ. එහෙම නැතුව හිතන එක කියන්නේ එහෙම නැතුව දැන් මේ කතා කරන කාරණාව මේ මූලිකව කෝචර නැහැ. මූලිකව ඒ කාරණා ටික මේ හිතනවා තියා මේ දැන් අඩුමතරේ මම බව අවධානින් නැතුව අහගෙන හිටියොත් එහෙම හිතන්නේ නැතුව මොකද්ද මේ කිව්වේ කියලා මට හිතා ගන්නත් බැ. ඒ කියන්නේ ඒ කාරණාව හරියට අහගෙන ඉන්නේ නැත්තම් එනිසාර මට හිතුණා ඊයේ මේ නිවලදසිය අහපු රස්නත් එක්කත් ඔයාලට මේ ඒ හිතීමේ මට්ටම කියන්නේ මම මුලින් ධර්මයේ දෙනකොට මම මුලින්ම අර මේ කියන්නේ මේ වගේ තියෙන වෙනස්කම් එක්ක කතා කරනකොට දැනෙන වෙනස්කම් වැඩි නේ එතකොට හිතෙන මට්ටම වැඩි අන්නේ හිතීම මට්ටම දිනු කර ගන්නවා එහෙමත්වර ගැඹුරින් කතා කරන දේවල් එක්ක විතර මට්ටම දිනු කරගන්න බෑ. කරුණු මට්ටමෙන් නැත්තම් අපි අද්දකින් කියන්නේ ධර්මයේ කතා කරන්නෙම නැතුව. දැන් අමද්දස්සික් අහපු ප්‍රශ්නේ වල තියෙන්නේ ධර්මයක් කතා කරමින් අද්දකීමේ ගෝචරත්වයේ තියෙන එක දෙකම කතා කරන එක. මම මේ දෙක හැම වෙලෙම ගලපන්න එපා කියනවනේ. ඒතර ගලපන් නැතුව කතා කරන්න පුළුවන්කමක් කතා කරනවා කියන එක ඒක බෑ කතා කරන්න. ඒ කියන්නේ කතා කරනවා කියන්නේ ඒකට ලොකු හිතන මට්ටමක් තියෙනවා. එක්කෝ අපි දැනුම මට්ටමින් මේ වෙනම නිරවුල් කරන හිතන පැත්ත කතා කරන්න ඕනේ. නැත්නම් දැනුම අහලකට වජ්ජන් නැතුව ජීවිත අධ්‍යක්ෂින් හිතන මට්ටමත් එක්ක කතා කරන්න. මම කවුද පොතේ දැනුම අහලකට වජ්ජත්තේ නැන්නේ. දැනුම අහලකට වජ්ජන් නැතුව හිතන මට්ටම කතා කරන්න. ඔය දෙක දෙපැත්තෙන් යන්නට ඕන. ඔය දෙක දෙපැත්තෙන් ගියාම ඒ කියන්නේ හිතන මට්ටම දියුණු වෙච්ච තැනයි තමයි මේ ධර්මයේ කියන කාරණාවත් එක්ක ප්‍රායෝගිකව කතා කරන්න පුළුවන්. නැත්තම් මේ අමාරු. කියන්නේ නීරසයි. ඉතින් තාපතේ ගන්නවා අපි ගැට ගහගෙන තියෙච්චේම අපි ඒව ලියා ගන්න ඕනේ මෙහෙම අර කතා කරන නිසා. ඔව්. නැත්තම් අරවත් එක්ක ඉන්නේ. නැත්තම් බෑ. දැන් අපි ගත්තොත් එහෙම දැනුම සම්බන්ධයෙන් නිමලදස්සික මොනව හරි වැරදි ටිකක් තියෙනවා කියලා හිතන්නකො. මේ මොනව හරි අහගත්ත ඉසලා ඒක සුන්නද්දූලි වෙන්න ඕනේ. ඒක සුන්නද්දූලි වෙන්න තියෙන්නේ දැනුම කියන්නේ දැනුමේ තුලින්ම අර ඇවිදilla තියෙන්නට ඕනේ හිතන්න ඕන ටිකක් ඒ කියන්නේ මේ සතුටක් ලැබෙන කරුණු ටිකක් දැනුම තුලින්ම ඇවිල්ලා තියෙන්නට ඕනේ. එතකොට තමයි අර කොටු කොට ගත්ත ටික සුන්නද්දුල්ලන්නේ. දැන් නමුත් තමන්
ජීවිත අත්දැකීමක් හිතනකොට ඒකෙදී අර මේ මේ අතරම් ප්‍රීතියක් එනවට වඩා ජීවිත අත්දැකීමේ හිතනකොට ප්‍රීතියක් එනවට අසරණකම දැනෙන්නේ. ධර්මයේ හිතනකොට ප්‍රීතියක් දැනෙනවා. මොකද හේතුව නොදන්නවා වුණාට නොතේරෙනවා වුණාට ඒ කියන අමුතු දැනුම් නිරෝල් භාවයක් තියෙනවා. ජීවිත අත්දැකීම දැන් අසරණ වෙච්ච කෙනාට ධර්මයේ දෙන්නේ. එතකොට ජීවිත අත්දැකීම ගැන හිතනවා නම් එතන සම්පූර්ණයෙන් අන්ත අසරණකමක් දැනෙනවා. එතකොට අන්න ක්‍රමානුකූලව අහපවර ධර්ම දැනුමත් එක්ක දෙන්නට. අර මේ වත් සම්පූර්ණ වීමෙන් සීලය පරිපූර්ණ කරගන්න සිත්ය තියෙනවා. ඒ කියන්නේ මට මතක නැහැ කොහෙද හරියට තියෙන්නේ කියලා. විනය තියෙනවද කියලා හරිය නිච්චයක් නැහැ. නැහැ කියන්න මට බෑ. මේ එකද කියන්නේ ඇත්තරම දැන් මම අර ආචාර්ය වත ඒ කරුණ මම ඔය ගොඩක් පැහැදිලි කරේ. ඒ වගේම අර ක්‍රමානුකූලව නැමී ආවෙනවා. අන්න ඒකත් එක්ක එතකොට හික්මීම ලැබුණේ නේ. දැන් අතන සීලේ කියන මම ඊටත් මේ ඉතින් යන්න කරුණ ටික. මේ දැන් එතන අපි වත් කියනකොට දැන් අපි අර කරන්නම් වාලේ කිරීම තුලින් අපිට සීලයක් පරිපූර්ණයක් වෙන්නේ නැහැ නේ මොකද? ජොබ් එකක් හැටියට කරන්නේ නැතුව ප්‍රධානම කාරණාව තමයි අපි ගත්ත ආචාර්යවරයාගේ වැඩ කරනවා. ඊළඟට දැන් ආචාර්යවරයා කියපු දේ කරනවා. ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වෙන්නේ. එක්ක ආචාර්යවරයාගේ වැඩ කරනවා නැත්නම් ආචාර්යවරයා කියපු දේ කරනවා. එතකොට අන්න තමන්ගේ සනට ඉඩක් නැති වෙලා යනවා. එතන දැන් අපි කියමු වාචනාරි හොදනකොට දැන් මේ කර්මද අපි මේ අනුගත වෙලා ඒක ප්‍රීතියෙන් කිරීම තුළින් අපිට අර මට තන අර වෙන එකක් කරන්න දවත් ඒකට තන නොදීමත් එක්ක හික්මීමක් ඇතන ඒ කරුණෙන් ඇති වෙනවා. ඒ හික්මීමත් එක්ක ඒ කතාවම තුළ හික්මීමනේ. ඒ කතාව තුළ හික්මීමක් වෙනවනේ. අපි ගත්තොත් එහෙම අපිට ඕන වැඩක් කරන්න තියෙනවා දැන් කලින් ඇවිදಿಲ್ಲ. අන්න එතකොට අපි ඒක කැප කරනවා අර වත් පිළිවෙත් වත වෙනුම. දැන් අපි ආත්‍යත් නෑ මේ අපි නෑට ඉදිරි වාදනේ දාන මොනවදල් දානවා කටේ ගාව දෙනවා. අපෙන් දැන් අපි රෑට දැන් මේ කියන අර්ථය අපි දැවිලා නෑ. දැන් දාන්නේ දවල් දැම්ම ත්‍රිලා වෙවිලා නෑ පොඩි නුවක් කරලා නුවයි. අපි දාන්නේ අර ඉදුල් පාදේ දාන්න වුණාට අපි කිහිල්ල දාන්න. නමුත් අපි ඒක ඇවිල්ලා නැහැ නේ මම දාන්න කියන්නේ. ඒ වගේ තමයි අතන වත්තක් වුණත් අපිට මේ කරන්න ඕනේ ඇයි කියන එක නොතේරීමත් එක්ක අර පැත්තට යෑමක් නැහැ වගේ නේද? මෙහෙම එකක් තියෙනවද? අර්ථය හොයන්න දෙයක් නැහැ ගුරුවරයා කිව්වහම. එතකොට අර්ථය හෙවීමක් කතාවක් නැහැ. ඒ කියන්නේ උතන ප්‍රධානම තනදී යුත්තේ තමන්ට තමන්ගේ තහවුරු වෙන්නේ නැති වෙන විදිය හික්මීමක් කියන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණා. දැන් අනිත් කෙනාට දැන් ස්වාමීන්වහන්සේ තනියෙන් වැඩ හිටියා. ස්වාමීන්වහන්සේට දැන් මෙච්චර වැඩ කොට ගොඩ ගෙහෙන්නේ නැහැ. අපි නිසානේ දැන් මෙච්චර වැඩ කොට තියෙන්නේ. එතකොට අපේ වැඩක් වෙලා තියෙන්නේ නේද? මේ වැඩේ අපේ වැඩ. ගුරුවරයා වැඩ නෙමෙයි. මම හිතේම ඔන්න මම අතර කිරියනම් අපදන්න හිටියත් ඒත් ඔච්චර තිබ්බේ නැහැ. දාන කියන එක පොඩ්ඩයි. පින්ද මත කියන එක පොඩ්ඩයි. කට්ටිය වැඩිවීමෙන් තමයි වැඩි ලොකු වෙන්නේ. පිරිසක් වැඩි වීම නිසා පිරිසක වැඩක් මෙතන තියෙනවා. දැන් සානතර පෙන්වන්නලා තියෙන මේ ගුරුවරයෙක් විදියට. ඒක ඒ වගේ දෙයක්. එතකොට ගුරුවරයා කියපු දේවල් කරනවා කියන එක ස්ථානයේ මම කියලා තෝරන ස්ථානයේ කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට ඒ පැත්තට යනවා. එහෙනම් වත කියන්නේ ඒක තමයි. ඇත්තටම එතකොට ඒකේදී අර හික්මීම කියන එක කියන්නේ අපි කරන හැම කාරණාවක් එක්කම මට දැන් මට ආවේනිකත්වයට ඉඳ නොදී කරනවා නම් අන්න හික්මීමයි ගැටෙන් අර හැම එකම ගැටීම දුරු වීමයි තමන්ට ඉඩක් නොවීමයි මේ හැම එකක්ම ටික ටික හැදෙනවා.